බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇතුළත් කුද්දක නිකායේ එන ධම්මපද පර්යාපන්න ගාථාවක එන පාදයක් තෝක තෝකං කනේ කනේ කියන්නේ. තෝක තෝකං කියන්නේ ටික ටික කියන එකයි. කනේ කනේ කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා යන හැම වෙලාවෙම කියන එකයි. තෝක තෝකං කනේ කනේ කියන්නේ සිංහලෙන් කියනවා නම් හැම වෙලාවෙම ටික ටික කියන එක. මේක සාර්ථකත්වයේ මන්ත්‍රයක්. තරමටම අපිට සමීපයි. විවිධ ස්ථානවල මම මේක කියලා තියෙනවා. මිනිහෙක් හම්බ කරනවා නම් හම්බ කරන්න ඕනේ හැම වෙලාවෙම ටික ටික. පාඩම් කරන්න ඕනේ හැම වෙලාවෙම ටික ටික. ආර්ය මාර්ගයේ ගිහිල්ලා නම් මාමා නිවනින් සැනසෙන්නට නම් හිත පුරුදු කරන්න ඕනේ හැම වෙලාවෙම ටික ටික. මේ දැනුත්. එතකොට පාඩම් කරන කෙනෙක් ශිෂ්‍යෙක් ශිෂ්‍යාව තමන්ගේ සාර්ථකත්වය ඉඳලා හිටලා පාඩම් කරලා විශාල වේලාවක් නිකන් ඉඳලා ආය ඊගාව පහුවදාට පැයක් දෙකක් පාඩම් කරලා එහෙම ලබන්න බෑ. හැම වෙලාවෙම චුට්ටු චුට්ට කියවන්න ඕනේ. හැම වෙලාවෙම පොඩ පොඩ අහන්න ඕනේ. ඒක හරියට නිකන් කොච්චරද කියනවනම් කට පුංචි ලොකු බෝතලයකට අබ දානවා වගේ. චූට්ට 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 දාන්න ඕනේ. දැනුම ඔළුවට ලබා ගන්නවයි කියලා කියන එක පාඩම් කරමින් දැනුම ලබා ගන්නවා කියනවනම් මස්තිෂ්කයට ඒක කරන්නේ හැම වෙලාවෙම ටික ටික. බවුන් වඩන යෝගාවචරය සිත දියුණු කරන්නේ හැම වෙලාවෙම ටික ටික. එහෙම බලාගෙන ගියාම මේ හැම වෙලාවෙම ටික ටික කිරීම තමයි හැම දෙයකම සාර්ථකත්. එහෙම මිසක් ඉඳලා හිටලා ගොඩ ගොඩ කිරීම නෙමෙයි. තෝක තෝකං කනේ කනේ කියලා කියන කාරණාව මන්ත්‍රයක් වගේ. ඒක සාර්ථකත්වයේ මන්ත්‍රය. ඒ සාර්ථකත්වයේ මන්ත්‍රය කියලා කියන එකෙන් අදහස් කරන්නේ කිසියම් සාර්ථකත්වයක් මෙනෙහි ලැබලා තියෙනවනම් හැම වෙලාවෙම ටික ටික. ක්‍රීඩකෙක් ලකුණු නෙලන්න ඕනේ ඉඳලා හිටලා හයක් ගහලා හතරක් ගහලා නෙමෙයි. හැම වෙලාවෙම එක ගහලා. එතකොට ලාභ ලබන ව්‍යාපාරයක් කරන්න හැම වෙලාවෙම පොඩි පොඩි ලාභ. එතකොට වැඩි බිස්නස් පොඩි ලාභ. වැඩි බිස්නස් පොඩි ලාභ කියලා කියන්නේ ලොකු බිස්නස් තමයි. අද ලොකු ලාභයක් ලැබලා මාස ගාණක් නිකන් ඉඳලා ආයෙත් ලොකු ලාභයක් ලබන්න තව මොනවද කරන්න එක නෙවෙයි. සාර්ථක ව්‍යාපාරයක ලක්ෂණේ. ඒක නිසා පාඩම් කරනකොටත් හැම වෙලාවෙම පොඩ පොඩ පාඩම් කරන්න ඕනේ. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා ඉතින් චුට්ටක් පොත් කියනවා ආයෙ පොඩ්ඩක් විවේකී ඉන්නවා ආයෙ පොඩ්ඩක් පොත් කියනවා ආයෙ පොඩ්ඩක් විවේකී ඉන්නවා. ඒක හරියට මල් පෝච්චියකට එක මල් පෝච්චියකට වතුර බාල්දි 50කට දානවා වගේ වැඩක්. එක මල් පෝච්චියකට වතුර බාල්දි 50කට දාන්න බෑ. හැබැයි පුළුවන්. එකපාර බෑ. ටික ටික පුළුවන්. හැම වෙලාවෙම ටික ටික දැම්මොත් එහෙම වේලෙන වේලෙන ප්‍රමාණයට දැම්මොත් එහෙම වතුර බාල්දි 50 නෙවෙයි 100ක් මැදි. එකපාර දැම්මොත් එහෙම ඔක්කොම අපත යනවා. ඒක නිසා හැම වෙලාවෙම ටික ටික කටයුතු කිරීම තමයි සාර්ථකත්වයේ මන්ත්‍රය වෙන්නේ. ඒ මන්ත්‍රය තමයි තෝක තෝකං ඛනේ ඛනේ කියන පාලි භාෂාවෙන් කියවෙන ධම්මපද ප්‍රකාශය.